ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන අවසාන මහා තරගයේ ජය ගැනීම ගැන කතාබහ තාමත් ඉවර නැහැ. පාකිස්තාන පුහුණුකරු සක්ලින් මුෂ්ටාක් තරගයෙන් පස්සේ කියලා තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායම ඇත්තම දක්ෂ නිසා ආසියානු කුසලානය ලංකාවට හිමි වෙන්න ඕන කියලා. අවසන් තරගයට කලිනුත් පාකිස්තාන පුහුණුකරු කියලා තිබුණේ හොඳ කණ්ඩායමකට කාසිය වාසිය අදාළම නැහැ කියලා. ඒ කතාව සැබෑ කරපු ශ්‍රී ලංකාව පාකිස්තානයට මුලින් පන්දුවට පහර දීලා දිනලත් ලකුණු හඹා ගිනුත් දිනුවා. ඒ ගැන සක්ලින් කිව්වේ මෙහෙම කතාවක්. ඔබ දක්ෂ කණ්ඩායමක් නම් පළමුවෙනිම දෙවෙනිම කියා වෙනසක් නැතිව ජයග්‍රහණය කරන්න පුළුවන් විය යුතුයි. පළමු තරගයේ එයාලා පළමුවෙන් පන්දුයවල දිනුවා. පීඩනයේ උපරිමයෙන් තිබුණු අවසන් තරගයේදී අපි දෙවෙනියට පන්දුවට පහර දීලත් ඔවුන් දිනුවා. ඔවුන් තරග දෙකම ක්‍රීඩා කළ විදිය විශිෂ්ටයි. ඔවුන්ට තරගාවලියේ ජය ලැබිය යුතුයි. මොහමඩ් රිස්වාන් අවසන් තරගයේ සෙල්ලම් කළ ඉනිම නිසා පාකිස්තාන කණ්ඩායම පරාජයට පත් වුණා කියලා මාධ්‍යවල කියන කතා බහ ගැන පාකිස්තාන පුහුණුකරුවා කියලා තිබුණේ රිස්වාන්ට වරදක් කියන්න බෑ කියලා. ඔහුගේ ක්‍රමය වැරදි නැහැ. සෑම ක්‍රීඩකෙක් වගේම කණ්ඩායමට තියෙනවා ඔවුන්ගේම කියලා ක්‍රීඩා රටාවක්. ආසියානු කුසලාන තරගාවලිය අපි සෙල්ලම් කළේ අපේ රටාවට. අපි ක්‍රීඩා කරපු විදිහට සෙල්ලම් කරලා අපි 2020 ලෝක කුසලානේ අවසන් පූර්ව වටේට ආවා. මේ ආසියානු කුසලානේ අවසන් මහතරගයට ආවා. ඉතින් මම හිතන්නේ අපේ ක්‍රීඩකයන්වත් කණ්ඩායමවත් සෙල්ලම් කරන රටාවේ අවුලක් නැහැ. ඒකයි අපි මේ අවසන් තරග වලට එන්නේ. අපි අපේ ක්‍රමයට සෙල්ලම් කරනවා. ඉතින් ඒක ලෝකේ අනික් කණ්ඩායම් කරන දේම වෙන්න ඕන නැහැ. තරගාවලිය පුරා අසාර්ථක පසුගිය කාලේ ශ්‍රේණිගත කිරීම වල මුලින් හිටපු නායක බාබ අසාම්ගේ අසාර්ථකත්වය ගැන පාකිස්තාන පුහුණුකරු කිව්වේ මෙහෙම කතාවක්. ඔහුගේ ප්‍රතිකරණයේ දෙස බලනකොට කිසිම වරදක් තිබුණේ නැහැ. එහෙම සෙල්ලම් කරලා තමයි බාබ ලෝකේ අංක 1 ක්‍රීඩකයා වුණේ. මේ තරගාවලියේ ඔහු දැවි ගිය විදිය බලද්දී මට කියන්න තියෙන්නේ එයා අවාසනාවන්තයි කියලා. අවාසනාව හැමදාම තියෙන්නේ නැහැ. මම හිතන්නේ එයා ඉක්මනට සුපුරුදු දක්ෂතා අතරට එයි. ශ්‍රී ලංකා ක්‍රිකට් එක්ක දැඩි සුහදතාවක් තියෙන මුරලිටත් දුස්ර පන්දුව යවන්න ගුරුහරුකම් දීපු සක්ලෙන් ආසියානු කුසලාන අවසාන තරගය ගැන කියලා තිබුණේ මෙහෙම කතාවක්. අවසන් තරගයේ ඔවුන් ක්‍රීඩා කළ විදිය විශිෂ්ටයි. අපි හොඳින් ක්‍රීඩා කළේ පන්දු ආර 9ක් විතරයි. එතනින් පස්සේ තරගයේ ඉතුරු පන්දු ආර 31ම සෑම ආකාරයෙන්ම ඉස්සරහින් හිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම. තරගාවලියේ පුරා අපි දැකපු දෙයක් තමයි ඔවුන් විශිෂ්ට ලෙස ක්‍රිකට් ක්‍රීඩා කරනවා. ඔවුන් ලෝකයේ හොඳම කණ්ඩායමක් බවයි පේන්නේ. ලංකාව ඉන්දියාවට එරෙහිව අෆ්ගනිස්තානයට එරෙහිව ක්‍රීඩා කළ ආකාරය විශිෂ්ටයි. අවසන් තරගයේ සිංහයන්ගේ පිටකොන්ද බිඳ දැම්ම වගේ පන්දු යවන්න මුල් කඩළු අරගෙන ශ්‍රී ලංකාව අසරණ කරන්න උත්සාහ කළත් වැඩේ සාර්ථක වුණේ නැහැ කියලා තමයි සක්ලෙන් කියන්නේ. මම සියලු ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට සුබ ප්‍රාර්ථනා කරනවා. අපි ඔවුන්ගේ ප්‍රතිකරණ පිටකොන්ද බිම දැමුව පළමු පන්දු ආර 9ේදී. හැබැයි රාජපක්ෂ ක්‍රීඩා කරපු ආකාරය සහ අනෙක් අය ඔහු වටා ක්‍රීඩා කළ ආකාරයට ප්‍රශංසා කරන්න වචන මදි. මම හිතනවා ඒක තමයි ඔහුගේ හොඳම ඉනිම කියලා. ওই විදිහට තමයි සක්ලෙන් අදහස් දක්වලා තිබුණේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.